මම ගොඩක් දකින්න දකිනවා අපේ මේ ලංකාවේ කාන්තාවන්ගේ මේ වැලමිට ප්‍රදේශය කිහිලියට සමහරක් වෙලාවට ඔය ගැටෙන ස්ථාන හරිම කළු සාමාන්‍ය ඒගලන් උනන්දු වෙන තැනක් නෙමෙයි උනන්දු වෙන තැන නෙමෙයි. ඉතින් ඔය ශරීරයේ ඒකාකාරී බව කියන්නේ ලොකු ගැටලුවක්. ගොඩාක් බියුටිෂන්ස්ලා කරන්නේ මූණ මේකප් කරලා ඊට පස්සේ මූණට ගැළපෙන විදිහට මුළු බඩි එකම මේකප් කරනවා. ඉතින් ඇයි ඔච්චර වද වෙන්නේ? සාමාන්‍යයෙන් ඇතුළාන්තයෙන් ලැබෙන පෝෂණයෙන් සමේ ඒකාකාරී බව අපිට පවත්වාගෙන යන්න පුළුවන් ඔය බාහිරෙන් ආලේප කරන දේවල් වලට වඩා. ඉතින් උනන්දු වෙනවනේ සම නිරෝගීව තියාගන්න. සම නිරෝගී වුණහම අනිවාර්යයෙන්ම ඔය පැහැදිලි දීප්තිමත් දිදුලන භාවය අපිට ලබා ගන්න පුළුවන්. අපි ගොඩාක් වෙලාට කරන්නේ මුලින්ම ඇටෙන්ෂන් යන ෆේස් එකට කියලා අපි ඒකෙන් එක්ස්ප්‍රෙස් කරන්නේ ඇස් දෙක කතා කරද්දී හැම දෙයක්ම තියෙන්නේ මූණ. එතකොට කවුරුත් හිතන්නේ මේ අතක නේල් එකක කකුලක් දණුසක් පේන තැනක් ආවහම කොහොමද කියන එක. එතකොට ඒගොල්ලෝ ඒ වගේ තැනකදී කරන්නේ එතන කව කරගන්න try කරනවා. මම හිතන්නේ ඒ ඊවන් ස්කින් ටෝන් එකකින් ලැබෙන ෆ්‍රීඩම් එක එන්ජොයි කරන්න පුළුවන් එක අද මම මේක ඇඳලා ඉන්නවා හෙට මට කැමති ෆැෂන් එකක් આવුවොත් මට ඒක කැච් කරගන්න පුළුවන් වෙන එක මං හිතන්නේ ඒක ගොඩක් ලොකු වරප්‍රසාදයක් කියලා. අපි කතා කරලා තියෙන දැන් ඊවන් ස්කින් ටෝන් එකක් ලබා ගන්න අපිට ග්ලෝ ගොඩක් ಉಪකාරී වෙනවා නේද කතා කරමු කියන. ඉතින් නිරෝගීකමේ මුල්ම අවශ්‍යතාවය තමයි පෝෂණය. ඉතින් නිසි පෝෂණයක් අපිට ලැබෙන්නේ නැත්නම් ඔය කියන කිසිම බෙනිෆිට් එකක් අපිට ලැබෙන්නේ නැහැ. අපි කන හැම කෑමකින්ම අපිට අපි දන්නවා මේ මේ කැරට් වල මෙන්න මේ විටමින් තියෙනවා මේ මේ තක්කාලි වල මෙන්න මේක තියෙනවා අපි දන්නවා. නමුත් ඇත්තටම ඕක අපේ ශරීරෙ ලැබෙනවද කියන ප්‍රශ්නේ අපි ඉන්නවා. ඉතින් ග්ලෝ කියන්නේ ෆ්‍රැන්චයිස් ස්පින් කන්ට්‍රෝල් ආයතනයෙන් සම සඳහාම නිපද වූ පරිපූර්ණ පෝෂණ අත්‍රිකයක් ග්ලෝ තමයි ප්‍රථමත අට ලංකාවට හඳුනලා දුන්න පෝෂණ අත්‍රිකය. නමුත් ඊට පස්සේ අපිට හඳුනලා දීපු ගොඩක් බ්‍රෑන්ඩ්ස් නැත්නම් ප්‍රොඩක්ට්ස් අද මාකට් එකෙත් නැහැ, අද හොයාගන්නත් නැහැ. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි අපි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ විශ්වාසෙම අපිට ඇති ග්ලෝ අපිට භාවිතා කරන්නේ.